අපේ යන වැඩපිළිවෙල සම්බන්ධව අපි හරි කැමති දෙමාපියන්ගේ අදහස් දැනගන්න. මොකද ඔයාලට හිතෙන්නේ වැඩසටහන හොඳයිද? මොකද කතා කරන්නකෝ. වෙතාරා කවි මයික් එක නෑ අහන්නම්. මේ වෙතාරා කවි කියලා දුවක් ඉන්නවනේ, කොහෙද ගෙවල්? රාගම. රාගම? ඔව් සර්. කීයේ වසරේ දරුවා? 6 වසරේ. 6 වසරේ. ඒ කියන්නේ දැන් ශිෂ්‍යත්ව ලියලා 6 වසරටද නැත්නම් දැන් 6 වසරේද? ශිෂ්‍යත්ව ලියලා දැන් 2022 6 වසරේ. 2022 අපි 6 වසර පටන් ගන්නවා. මේ ඉරිදා නෙමෙයි ලබන ඉරිදා, පෙබරවාරි 6 මේ ඉරිදා තමයි අපි පටන් ගන්න හිතාගෙන හිටියේ. හැබැයි මේ ඉරිදා අපිට පටන් ගන්න වෙන්නේ හේතුව මේ ඉරිදා මගේ බර්ත්ඩේ එක. ඒක නිසා අපි බර්ත්ඩේ එකට දරුවෝ සියලු දෙනාම ලෙෂර් වර්ල්ඩ් එක යන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ජනවාරි 30 ඉරිදා ලෙෂර් වර්ල්ඩ්. එතකොට මම ඒක සංවිධානය කරලා තියෙනවා මෙහි ගල්ගමුවේ කට්ටිය. අපි යන්නේ ගල්ගමුවේ 57 කුරුණෑගල පාරේ ගිහිල්ලා. මයික් එක ඔෆ් කරන්න වෙතාරලේ අම්මා. මයික් එක ඔෆ් කරන්න. හරිද? මෙහෙන් ගල්ගමුවෙන් කුරුණෑගලට ගිහිල්ලා අංක 57 පාරේ, ඊට පස්සේ කොළඹ 6 පාරේ අපි කළුවක්ගලට ගිහිල්ලා ලෙෂර් වර්ල්ඩ් යන්න තමයි බලාපොරොත්තු. එතකොට ඒ සම්බන්ධව විශේෂ දෙමාපිය රැස්වීමක් තමයි අද අපි ගත්තේ. ඊට අමතරව දරුවන්ගේ ප්‍රගතිය ගැන කතා කරන්න තියෙනවා, කොහොමද මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ කියලා. එතකොට මම දරුවන්ට අවස්ථාව දුන්නා මේ වැඩසටහන ගැන යමක් කරෙන්න. ඒක නිසා ඔයාලගේ අදහස් මොකක්ද ලෙසර් වර්ල්ඩ් එක යන සම්බන්ධව? දෙමෝපියන්ගේ අදහස් වලට මම සාමාන්‍යයෙන් ගරු කරා. ඔව්, දෙමෝපිය සේරම මයික් ඔන් කරන්න එපා. එක දෙමෝපියෙක් අපිට මයික් එක ඔන් කරන්න දුන්නාම එයාලමට අවස්ථාව කියන්න. හේතුව අපි අවුරුද්දක් පාසා චාරිකා දෙකක් යනවා. එතන මේ මගේ පළවෙනි ඔන්ලයින් ටීම් එක. මම ලෑස්ති කරලා තියෙනවා ලෙෂර් වර්ල්ඩ් යන්න ජනවාරි 30. එතකොට ඔය අපේ ඉන්න කොළඹ ගාල්ල මාතර හම්බන්තොට ලංකාවේ නන්දෙසින් ළමයි ඉන්නවා. ඒ ළමයිට සියලු දෙනාටම පහසු ස්ථානයක් තමයි ලෙෂර් වර්ල්ඩ්. ඒක නිසා තමයි ලෙෂර් වර්ල්ඩ් චාරිකාව සම්බන්ධ ගෙවල්වල ප්‍රශ්න ගෙවල්වල විසඳ ගන්න. තිෂාන් මයික් එක ඕෆ් කරන්න. තිෂාන් ඔයා මයික් එක මේ ඕෆ් කරලම තියා ගන්න. හරිද? එතකොට ලෙෂර් වර්ල්ඩ් එකට එන්න පුළුවන් හැමෝටම. එදාට විශේෂ දවසක් මට. ඒ වගේම මගෙන් ඉගෙන ගන්න දරුවන්ටත් විශේෂ දවසක් වෙයි. මම ප්‍රථම වතාවට ලංකාවේ සියලු දරුවත් සමග ලෙෂර් වර්ල්ඩ් එකේ මගේ බර්ත්ඩේ එක සමරනවා. එතකොට තමාර කට්ටියට ගැටලුවක් තියෙනවා, අනේ සර් මේ කොවිඩ් අස්සේ ඇයි සර් මේ වගේ චාරිකාවක් සංවිධානය කරේ කියලා. මම හොඳම උදාහරණයක් කියන්නම් අම්මලා තාත්තලාට. මේ ළඟ මේ දවස්වල ප්‍රසිද්ධයි හරි ගල්ගමුව හරි ප්‍රසිද්ධයි. ડોක්ටර් කෙනෙක්ගේ නෝනා කෝච්චියට බෙල්ල තියලා ඒ ડોක්ටර්ට කොවිඩ් හැදිලා තිබ්බා. එතකොටත් හැබැයි නෝනත් හිටියා, නෝනට කොවිඩ්
හැදුනද නැද්ද දන්නේ නැහැ මැරුන්නේ හැබැයි එයාට හිතුණා ජීවිතේ නැති කරගන්න මොනියම් හේතුවක් නිසා හරි ජීවිතේ නැති කරගන්න ඉතින් ජීවිතය කියන එක අපි පරිස්සම් වෙන්න ඕනි පරිස්සම් නොවනවා කියන කාරණේ මම මේ කියන්නේ පරිස්සම් වෙන්න ඕනි හැබැයි ජීවිතේ නැති වෙන්න අවස්ථාවක් තිබ්බොත් ඒක නැති වෙන අර පොඩි කාලේ අපි කතාවක් ඉගෙනගෙන තියෙනවා අම්මේ තාත්තේ එක්කෙනෙක් කිව්වලු ඔයාට ණයක් ගහලා තමයි මැරෙන්නේ කියලා ඊට පස්සේ ඉන්නේ වීදුරු පෙට්ටියක් ඇතුලේ දාලා තිබ්බලු ඒ වෙලාව ඉවර වෙනකම් ඒ වෙලාවට එයා කරේ වීදුරු පෙට්ටිය ඇතුලේ ණයක් ඇඳලා මෙතනින් නේද මට දෂ්ට කරන්න කියලා ණයාගේ දලගාවට පහරක් ඉල්ල කරා ඉල්ල කරනකොට ඒ වීදුරු කට්ට විස වෙලා මැරුණා කියලා අපි අහලා තියෙනවා. ඉන්දා අපි ගොතන හිටියත් මැරෙනවා කවදා හිටියත් මැරෙනවා අපි කළ හොඳ නරක තමයි අපිට පසුපස එන්නේ අපි මේ හොඳ කරපු නරක හොඳ තමයි අපි අරගෙන යන්නේ. ඒ නිසා මං සාමාන්‍යයෙන් දරුවෙක්ගේ හැම පැත්තම හදන ගුරුවරේ අංක එක දරුවෝ වුණාම දෙමව්පියන්ට සලකන්න ඕනි. දෙමව්පියන්ගේ කීම අහන්න ඕනි. දිනුපුර වීරකෝ දනිදු සර් දනිදු ආකා ෆින් සර් ඕක් කරගන්නකො මේ මයික් එක කෙල්ලේ මගේ හඳේ තමයි යවන්න වෙන්නේ අංක එක දරුවන්ට විනය උගන්වන්න ඉන්නවා සර් කිව්වට බෑ ඉන්නවා තමයි සර් අංක එක දරුවන්ගේ විනය විනය නැත්තම් මේ සමාජ දරුවෙක් නිර්මාණය කරලා වැඩක් නැහැ අංක විනය හැදෙන්න ඕනේ ගෙදරේ ගෙදර පරිසරය තුලින් තමයි විනය හැදෙන්න ඕනේ හික්මීමක් නැති අධ්‍යාපන අපරාධයට ආයුධය ඔයාලගේ දරුවගේ විනයක් නැතුව කොහොමද අපි මේ වැඩ කරන්නේ ඒ දරුවා කවදා හරි ડોක්ටර් කෙනෙක් වුණොත් සින්දුවක් අහා ඉඳි අර මැරෙන්න ඉන්න ලෙඩ ආවට යන්නේ ද අංක එක ගෙදරින් විනයක් යන්නම් වාලේ යන්න එපා එතකොට තමයි ඒ දරුවා කවදා හරි ලොකු වුණාම කියන්නේ මට අපේ දෙමව්පියෝ හරි දෙයිද මට අපේ ගුරුවරු හරි දෙයිද නැත්තම් ඔය කාලේ දරුවෝ කියන විදිහට නටන්න යන්න එපා. දැන් කරුණා කරලා මීටින් එකකට ලොග් වුණාම මයික් ඕෆ් කරගන්න. වීඩියෝ ඔන් කරන්න කිව්වොත් විතරක් වීඩියෝ ඔන් කරන්න. වීඩියෝත් ඕෆ් කරගන්න. අවශ්‍ය වෙලාවට අපි ඒක කතා කරමු. එතකොට ලෙෂර් වලට අපි ජනවාරි 30 යන්න ලෑස්ති කරලා තියෙන්නේ. මම ඒකේ විස්තර ටික කියන්න. ලෙෂර් වලට එකට මම කතා කරලා විස්තර ටික ඇහුවා. මේකේ පැකේජ් එකක් තියෙනවා. මේ පැකේජ් එක සම්පූර්ණ පැකේජ් එක ගන්නවා නම් සම්පූර්ණ පැකේජ් එක 3000ක් වෙනවා. වෝටර් ඒරියා එක විතරක් යනවා නම් ඒකට රුපියල් 2000ක් වෙනවා. එතකොට මොකුත් ගන්න නැතුව එන්ට්‍රස් එක විතරක් අරගෙන යනවා නම් එන්ට්‍රස් එකට රුපියල් 200. ඕ ඔඩේ. එන්ට්‍රස් එකට රුපියල් 200යි හෝ 300යි. එහෙම යන්න පුළුවන්. එතකොට අපි මේ දවල් කෑම ගන්න ඕන නම් දවල් කෑම අපිට හම් වෙනවා බාස්මති රයිස් එකක් හම් වෙනවා පරිප්පු කරියක් හම් වෙනවා මාළු ඇඹුල් තියල් හෝ චිකන් හම් වෙනවා බ්‍රිනෝචි මෝජුවක් හම් වෙනවා කැමති එළවලුවක් සිලෙක්ට් කරගන්න පුළුවන් මිලිලීටර් 500ක වතුර බෝතලයක් හම් වෙනවා මිලිලීටර් 80යි අයිස්ක්‍රීම් කප් එකක් හම් වෙනවා ඒ සේරටම 975ක් ඒ කැම දිනක් ගන්න පුළුවන් එතකොට ලෙෂර් වලට යනවා නම් යම් මුදලක් යනවා. හැබැයි මම කියන්නේ දරුවන්ට එක අවස්ථාවක්. ඒ අවස්ථාව දෙමව්පියොත් එක්කම ඇවිල්ලා විඳින්න. මොකද අපි හැමදාම මේ වගේ ගමන් යන්නේ නැහැ. අපි අධික කාර්යබහුලයි. මං යන්න දාගත්තෙත් හේතුව අපි මේ 23 මෙවර සාමාන්‍ය පෙර ලියන දරුවන්ට විශාල වැඩ සම්භාරයක් කරන්න තියෙනවා මට. ඒක නිසා ඒ වැඩ සම්භාරයම මා කළ යුතුයි. මොකද මේ අවුරුද්දේ දරුවන්ගේ ප්‍රතිඵල මෙන්නුව තමයි ඊළඟ අවුරුද්දේ දරුවෙක් මගේ පන්තියට.
මගේ මෙතෙක් ඉතිහාසයේ මගේ දිගටම පන්තියට සහභාගී වෙලා මාත් එක්ක අවසන් වෙනකම්ම වැඩ කරපු කිසිම දරුවෙක් විවාහක බේරෙලා නැහැ. හැබැයි භාගයක් වැඩ කරලා මාව හැරදාලා ගිහිල්ලා නම් ඒකේ වගකීම මට ගන්න බෑ. ඒක නිසා ඒ වගේ ගොඩාක් ප්‍රතිඵල තියාගෙන තමයි අපි වැඩ කරන්නේ. ඒක නිසා ආදරණීය අම්මලා තාත්තලාට සුහද ආරාධනාවක් තියෙනවා. එන්ඩ ලෙෂර් වර්ල්ඩ් එකට ජනවාරි 30 අපිත් එක්ක එකතු වෙන්න ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ ඔයාලගේ දුක සැප ඒ සියල්ල බෙදා ගන්න පුළුවන් අපිට. එතකොට ඒක ලොකු කාර්යයක් වෙනවා. හරි. මම ඊටු ටික මතක් කරන්න විතාරා කවි විතාරා කවි දුවේ මේ වීඩියෝ ඕෆ් කරගන්න පැටියෝ වීඩියෝ ඕෆ් කරා. හරි. එතකොට මේ එහෙම තමයි වැඩසටහන යන්නේ. අපි පෙබරවාරි 6 ඉරිදා 6 වසර ආරම්භ කරනවා. ඒ කියන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගෙ ලියපු දරුවන්ට පෙබරවාරි 6 ඉරිදා අපි පටන් ගන්නවා 6 වසර. දැන් 7 වසර ඉන්න දරුවන්ට පෙබරවාරි 6 ඉරිදා ක්ලාස් එක දාලා තියෙන 3 5. 5 7 තමයි 7 වසර කරන්නේ. 5 7. එතකොට 7 වසරේ දරුවන්ට අවස්ථාවක් දීලා තියෙනවා අම්මේ තාත්තේ. 7 වසරේ දරුවන්ට අවස්ථාව දීලා තියෙනවා 6 වසරේ පන්තියට තියෙනවා. එතකොට එක දරුවෙක්ට සාමාන්‍ය පන්තියක් කරන්න පැය 2යි සතියට. නමුත් මම සතියට පැය 4ක් කරනවා. ඒකට හේතුව කොවිඩ් නිසා ස්ට්‍රයික් නිසා දරුවන්ට අධ්‍යාපනයේ නියැලෙන්න තිබු කාලය අඩුයි. ඒක නිසා ඕක මට බලපාන්නේ 11 වසරේ ප්‍රතිඵලයක් ගන්න යනවා. ඒක නිසා මම බලාපොරොත්තු වෙන්නේ දරුවගේ ඒ සාමාර්ථයක් සාමාන්‍ය පෙළ විභාගෙට. ඒක නිසා මම 7 වසරේ දරුවන්ට 6 වසරේ පන්තියට වාඩි වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම තමයි 8 වසරේ දරුවන්ට 8 වසරේ දරුවන්ගේ පන්ති කාල සටහන වෙන්නේ සෙනසුරාදා 4-6. 8 වසර කරලා යාලගේ 7 වසරේ පන්තියට සහභාගී වෙන්න පුළුවන් ඉරිදා 5-7. ඔය විදිහට මේක නැවත නැවත අහන්න එපා. හොඳට මතක තියාගන්න. මතක තියාගෙන මේ ඒ සම්බන්ධව කටයුතු කරන්න. එතකොට 9 වසරේ ඉන්න දරුවන්ට සෙනසුරාදා 6-8. එයාලට 8 වසරත් ඉගෙන ගන්න පුළුවන්. 4 ඉඳන් 6 වෙනකන් 8 වසරේ පන්තියට ගෙනවා. 6 ඉඳන් 8 වෙනකන් 9 වසරේ පන්තියේ තියෙනවා. ඒක 10 වසරේ දරුවන්ට 9 වසරටත් ඉඳලා 10 වසරටත් ඉන්න පුළුවන්. අර විදිහට 6 8 8 10. 10 ඉඳන් 12 වෙනකන් 11 වසරේ තියරි පන්තියක් යනවා. ඊට අමතරව 11 වසරේ සියලුම දරුවන් සතියේ දවස් 5 රෑ 9 ඉඳන් 11 වෙනකන් මාත් එක්ක සිටිය යුතුයි. මේ මැයි 23 විභාගෙ ලියන අයත් එහෙමයි. 2022 විභාගයේ පවත්වන දිනේ වෙනකන් ඒ දරුවෝ මාත් එක්ක සිටියෙත්. ඒකට හේතුව ගණිතය කියන විෂය. අපි ගණන් හදලා 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 තමයි ගණිතය පුරුදු පුහුණු කරගන්නේ. ඒක තමයි අපිට ඒක පිහිටන්නේ. ඒක නිසා ඒ විදිහට වැඩ කටයුත්ත අපි කරගෙන යනවා. දැන් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා සේරම මේ දෙමාපිය රැස්වීමේදී විසඳගන්න ඕන දෙයක් ඔයාලට කතා කරන්න නිදහස තියෙනවා අම්මේ තාත්තේ. ඒක නිසා ඕන දෙයක් අහන්න. ඔයාලට කියන්න තියෙන දේවල් හිතේ තියාගෙන ඉන්නපා කියන්න. ඒක ලෙෂර්වල් යන්නේ කවුද? සල්මන් අනුරාධපුරේ මහත්තයාගේ අම්මා කතා කරන්නේ. අනුරාධපුරෙන්
මතිලගේ අම්මා ඔව් සර් මේ අපි දැන් සර්ගේ ක්ලාස් වලට දැන් මම සම්බන්ධුනේ සර් ඔව් හය වසර පන්තියේ ඉරිදා තුන පහ අම්මා කියපු එක අහන්නේ නැහැ මට සර් හය වසර පන්තියේ තියෙන වෙලාව කියන්න පුළුවන්ද මම දැන් සම්බන්ධුනේ ඉරිදා තුන පහ ආ හොඳයි සර් සර් පන්ති ගාස්තු ගෙවන්න නම්බර් එකක් එවනවද සර් ඔව් මම ගෲප් එකට දානවා අම්මා ආ හොඳයි සර් බොහොම ස්තුතියි සර් හෙලෝ සර් මේ මල්ලිෂගේ අම්මා කතා කරන්නේ හෝමාගමෙන් ඔව් අම්මා අයිති සර් මේ සර් සෙනසුරාද ටයිම් එක වෙනස් කරන්න බෑද බෑ අම්මා ඒ දන්නවද අම්මා සෙනසුරාදා මම පැය 16ක් වැඩ සෙනසුරාදා උදේ 7:00ට පටන් ගත්තාම 1:00යි 2:00 අතර පැය භාගික මට ඉන්ටර්වල් එකක් තියෙනවා ඒ ඇරුණු කොට හවස 2:00 ඉඳන් පටන් ගත්තාම රෑ 12 වෙනකම් මම වැඩ මට ටයිම් ටේබල් එකේ වෙනසක් කරන්න බැරි මොන පන්තියද අම්මේ 10 වසර සර් ඒ 10 වසර මොකක්ද ගැටලු 8 10 බෑ ඕ 8 නෙමෙයි දැන් 9 වසර ඉඳලා දැන් තාම 9 වසරේ කාලසටහනනේ දැන් 10 වසරට දැන් තමයි පාස් වුනේ ඔව් ඒක තමයි එතකොට යාට 9 වසරයි 10 වසරයි දෙකම සිටිය යුතු සර් ඒ වෙලාවට අර වෙන මේ ඔන්ලයින් එකක් තියෙනවා ඒත් අනුරාධපුර එකම තමයි අපි හෝමාගම හිටියට ඒ ක්ලාස් එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඔව් අම්මා දැන් මේ වැඩසටහන මම ක්‍රියාත්මක කරන්නේ ඔයාලගේ දරුවට සාමාන්‍ය පෙළ ලියන අවුරුද්ද වෙනකොට ඒ සාමාර්ථයක් ගන්න. එතකොට වෙන කිසිම පන්තියක් නිසා මගේ පන්තිය වෙනස් කරන්න බෑ. ඒකට හේතුව මේ ටයිම් ටේබල් ෆික්ස් වෙලා තියෙන්නේ. අය ඔයාලට චාන්ස් එකක් තියෙනවා හෝමාගම අම්මා. ඔව් සර් ඔයාලට චාන්ස් එකක් තියෙනවා මම දැන් සව දවස් කීපයකින් SLT මොබිටල් රාජ්‍ය ආයතනයේ ඊසිප්හල කියන වැඩසටහන යටතේ මම ඔයාලා හමුවට එනවා එතකොට ඔය පන්තියම ඔයාලට ගිහිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ හරි හා හා හරි සර් හරි ඊසිප්ඵල කියන ඒ කියන්නේ මේ ක්ලාස් එකම ඊසිප්ඵල හරහා මම කරනවා රාජ්‍ය අනුග්‍රහය මැද. ආ සතුටුදායක ආරංචියක් සර්. ඔව්. සර්. ඔව් කියන්නේ. මම කවීන්ගේ අම්මා මතුගමින් කතා කරන්නේ. ඔව් අම්මා. 30 වෙනිදා සර්ලා එන ටයිම් එක කීය වගේ වෙනවද ලෙෂර් වර්ඩ් එකට? අම්ම උදේ 9 වෙද්දි තමයි ලෙෂර් වර්ඩ් එක ඕපන් කරන්නේ අපි උදේ 9 වෙද්දි එන්නේ. හරි සර්. එන කට්ටිය පොඩ්ඩක් අනේ මට මේ મેસેජ් එකක් දාන්න ප්‍රයිවට් મેસેජ් එකක් දාන්න ඒ දාන મેસેජ් එක අර මේ දාන්න 0.77 664 22 85 කියන නම්බර් එකට මොකයිත් මම කියනවා 22 85 22 85 මගේ ඔය හැම නම්බරයකම අගට තියෙන්නේ 22 85
මයික් එක ඔෆ් කරගන්න මොන හරි තියෙනවනම් ඔයගල් අහන්න सर मे हाईवास्तर क्लास के ट्यूट्स को आहार तीन मुखदस आपटता पेल पोत रबिला नह दर्वांगे ओ हाईवास्तर मैं कि विस्तर तीनवा हाईवास्तर सी आर पोत गंडोनी ए सी आर पोत हाईवास्तर दिमाग सीर में कहा गंड सी आर पोत गंडोनी ए सी आर पोत रतुपाटिंग कवर दंडोनी वार्निश पेपर वाली रतुपाटिंग कवर दाला गणिते नम के हरियक दंड गणिते नम हरिय के दाला ඒක දරුවගේ නම ලියලා දරුවට ඒ පොත දෙන්න ඊට අමතරව එයාලා ගාව තියෙන කවකටු පෙට්ටියක් තියෙනවා ලියා ගන්න මේ ලිස්ට් එකේ කවකටු පෙට්ටියක් තියෙනවා එතකොට කතුරක් තියෙනවා ගම් බෝතලයක් තියෙනවා ගම් බෝතලයක් තියෙනවා අතුරයි ගම්බෝතලයයි පාට A4 කඩදාසි කිහිපයක් තියෙනවා පාට 3කින් 4කින් A4 කඩදාසි තියෙනවා ඊට පස්සේ රවුම් කාසි තියෙනවා ඔය ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකද 6 වසරේ පළවෙනි පාඩම අම්මේ තාත්තේ වෘත්තය ඒ වෘත්තය ළමයට ඒත්තු ගන්නන්න ඒක පැට්‍රිකල්ම පැට්‍රිකල් පැත්ත උපරිම කරන්න ඕනේ. ඒක පැට්‍රිකල් පැත්ත සෑහෙන්න තියෙනවා. මොකද එහෙම වුණොත් තමයි අනාගතයේ ඒ දරුවා ජාමිතියට බය නැති වෙන්නේ. අහලා දෙනවා දරුවෙක් අපේ වියදම කීයද සර් කියලා. උදේ ලෙෂර් වර්ල්ඩ් එකේ සම්පූර්ණ පැකේජ් එක අරන් ඇතුළට යනවා නම් රුපියල් 3000යි සියල්ලට කැමරේර වෝටර් ඒරියා එකට විතරක් යනවා නම් ඒකට රුපියල් 2000 ඒ මොකවත් ගන්නෙ නැතුව ඇතුලේ ගිහිල්ලා වෙන වෙනම ටිකට්ස් අරන් යන්න පුළුවන් එන්ට්‍රස් එක විතරක් රුපියල් 200ක් දීලා ඇතුලට ගිහිල්ලා Tamanට කැමති එකට යන්න පුළුවන් තියන රුපියල් 200යි 150යි එහෙම එහෙම තියෙන Tamanට කැමති එකට යන්න පුළුවන් එතන තමන් වියදම කොච්චරද කියලා බලන්න. හරි. තව තියෙන දේවල් අහන්න. සර් අල්පාරක් කියන්න පුළුවන් ද වියදම ගැන? උදේ संपूर्ण ऐतुले मोहम्मद रिफा पया नुवरे लिए इंदंग इन्ने पया गूगल लेके गहला बलाने नुवरे लिए इंदंग लेशेवर खालु अग्गलटे मुकद्दे इंदे पुलुवां पार किये इतो कोटे बस्से का बिठात तिन्ने मेह गलगमुई नुवरे लिए कोहेवात तिन्नो आ नुवरे लिए इंदंग गलगमुटे वेल गलगमुई इंदंग आय कोलमटे अन्नोंडे पया टाविस्सा वेल हरा इंदे पारात तिन्नो नुवरे लिए इंदंग कोलम पार इंदे पुलुव එතකොට ඔයාට ඒ හරහා එන්න පුළුවන්. එතකොට මෙහි කට්ටිය තමයි බස් එකේ මම යන්න ලෑස්ති කරලා තියෙන්නේ. එතකොට මෙහි අයට බස් එකේ මාත් එක්ක යන්න පුළුවන්. එතකොට නුවරළියේ ඉන්න ඔයාවත් ගාල්ලේ ඉන්න මාතර ඉන්න ඒ දරුවවත් මාත් එක්ක යන්න එන්න ඕනේ. අපි සේරම උදේ 9 වෙනිදි ලෙෂර් වර්ල්ඩ් එකේදී හම්බෙමු. එතකොට වියදම ගැන අය පාරක් කියන්න කිව්වනේ. වියදම උදේ संपूर्ण पैकेज अतुलट
සම්පූර්ණ පැකේජ් එක ගන්න ඇතුළට යනවා නම් පැකේජ් එකේ ගාන 3000. ඒකට ඉන්ට්‍රස් එක අයිති වෙනවා අර ඕන සයිට් එකේ ගිහින්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට වෝටර් ඒරියා එකට විතරක් යනවා නම් වතුර තියෙන පැත්තට විතරක් යනවා නම් රුපියල් 2000. ඉන්ට්‍රස් එක විතරක් ඇතුල් වීම විතරක් රුපියල් 200ක් දීලා ඇතුළට ගිහිල්ලා තමන් කැමති ඒවට සල්ලි ගෙවල යන්න පුළුවන්. අර අපි කාණිවල් එකක ඇතුළට යන්නේ. ඇතුළට ගිහිල්ලා තමන්ට කැමති එකේ යනවා සල්ලි දී. ඒක කරන්නත් පුළුවන්. ඔක තමයි විස්තරය. මම මේ ෂෙඩියුල් එක ඔයාලගේ ගෲප් වලට දාන්න. ඒතර ඔයාලා බලා ගන්නකෝ. सर मालिशा के अम्मा कता करने ओके गालगम सर गालगम इन्दा है ना बस से कट किए द गाने बस से कट बागे एक मामा आती इंदा रण एक क्या ठीक है बस से कट याना मुदलीम बागे एक मामा आती इंदा रण हो ये तो कट वाले बस से कट रुपया 500 एक कितरे एक क्या नहीं रुपया 500 एक कितरे हाँ सर हाँ प्रश्न दिन है उगान संबंध मुख्यमंत्री प्रश्न लखीं तो रखान अरे ग्रेड सिक्स गनाम पोते लिया ने मुख्य दिशे लम्हर पस्पेज के गणिते नम केला लिया पिटा कावरी नहीं गणिते नम केला खरिया बॉन्ड इटे पसे दरुआ के नमाई ये पासला ये विस्तर टिक दा हरिस हरिस अहंड अंबल अहंड प्रश्न देने वाहन देने वाले अन्य तो इन नहदन ने मागेंगे अनावश्य प्रश्न हांडे बाय हमसे लड़ा भी मैं मिच्छर उगाना ने तमसे लड़ा गेम का हांडे अंडर गेम का हांडे वेनम साले के वन डोने दिखेला गेम का हांडे तमसे किधर नहीं था इन्हें पता मुझे क्या नाम मला क्या प्रश्न देने वाहन तो सेलो देना आरं विवृत आराधना वक्त इन्हें मांग हितरों सेलो देना वो मात्ते क जनवरी तिह बर्थडे के समरांडे लेशे बर्थडे के टाइम किया तारी एकोला हवा से लगा रू साह मई आवरु दे विवाह के दिन लिया न लगा रू यार मनोहर प्रश्न तीनों ना खंड दे कावीन मातू का मकी ये वासे रहते सर ग्रेड टेन दे टेन ने बकार तो तीनों प्रश्न यहाँ सर पेपर्स करना वादे दें ग्रेड टेन वाला सर हम करना වලට අනාගතේ ටියුට් හම්බේ ටියුට් සේරම PDF වලින් හම්බේ යමලා මම PDF එක දාන්නම් PDF එක දාපම ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ print out ගන්න මොකද මේ මම ටියුට් එවන්න ගියොත් ඔයාලට සෑහෙන වියදමක් යනවා හේතුව මම ටියුට් එක එවන්න පුළුවන් courier service එකට රුපියල් 300ක් ගන්න ඊට වඩා ලේසි ඔයාලට මම PDF එක දාපුවාම ඒ රුපියල් 300ට print out ගන්න පුළුවන් එහෙම හොඳයි නේද හොඳයි සර් අපිට PDF එක අර ක්ලාස් තියෙන දාට කලින් දවසක හම්බ වෙනවා නම් හොඳයි. ඔව් එහෙම තමයි දාන්නේ මේ හදිස්සියම මට 2016 අර
මම ගොඩාක් ওই 10 වසරේ නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ මම 11 වසරේ තමයි ඒක 10 වසරේ දරුවන්ට කැමති නම් ඉන්න පුළුවන් 11 වසරේ දරුවෝ ගාව මේ වෙනකොට සියලු දෙනා ගාව පාස් පේපර්ස් පොත් තියෙනවා අම්මා හල් මේ තියෙනවා ඒ නිසා 10 වසරේ දරුවන්ට බලා ගන්න ඕන නිසා තමයි 2016 පේපර් එකේ PDF එක දැම්මා සර් අද පේපර් ක්ලාස් එක තියෙනවද අද පේපර් ක්ලාස් එක කිව්වේ ඇදිවියා දිවියා කී වසරද 10 වසරද 10 වසර අද පේපර් ක්ලාස් එක නෙමෙයි මේ 11 වසරේ ක්ලාස් එකේ අපි අද සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රය හා හරි සර් සර් ඔව් මම ඩිස්කස් කතා කරන්නේ සර් මේ මම මැප් එකේ ගාලා බලුවා මේ අවිසාවෙල් ළඟයි ඉන්නේ සර් ඒකට ඔව් ඔයාලට ළඟයි ආ මම බැලුවා මේ කිලෝමීටර් 121යි තියෙන්නේ සර් ඒකනේ ඉතින් සර් අද ක්ලාස් එක 9ට නේද තියෙන්නේ ඔව් 9ට තියෙන්නේ राइट तब तेरे प्रश्न अहंड दिनगण ने देवल अहंड अबे मैं करेगा नहीं याने वेट पिलियों लोग होता है इधर मैं मोबाइल एग्जाम लिए ना अम्मा के ने करी ताता के ने करी किया अंड तो मंगाली विश्वमिया मांड के अम्मा ओ මේ සර් මම මේ රිවිෂන් ක්ලාස් එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඇත්තටම සර් ඔතුමාට කියන්න ඕන ඇත්තටම ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ දරුවට නොතේරෙන ගණන් කීපයක්ම පේපර් කරලා නොතේරෙන කීපයක්ම දවස් දෙක තුනෙන් අල්ලගෙන තිබුණා. ඉතින් ඇත්තටම සතුටුයි මම මගේ අනිත් ළමයි දෙන්නත් සර්ගේ ක්ලාස් වලට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ඔබතුමා ගැන සතුටුයි. මේ අවුරුද්දේ මේ විෂ්මි ඕ ලෙවල් ලියනවාද මේ මේ 23 ඔව් සර් රයිට් අපි ඒකක් ගන්න හරි සර් thank you හෙලෝ සර් ඔව් මං සඳමිල්ල තාත්තා ආ කියන්න තාත්තා මේ ඉතින් ගොඩාක් දුරට කතා කරන්න ඕනේ සර්ගේ ක්ලාස් එක පටන් ගන්න කාලේ වෙනකොට මෙයාට ගණන් එහෙමටම තියා මේ ගොඩාක් මේ 100ට 10ක් විතර වගේ තමයි මේ පුළුවන්කම තිබ්බේ ගණන් හදන්න දැන් සර් කියලා දෙන සම්පූර්ණ ගණන් මෙයාට පුළුවන්. ඉතින් ඒක අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් අනිත් ළමයින්ටත් එහෙමයි අපිටත් එහෙමයි. ඉතින් අර ගොඩාක් නොදැනුවත් මේ ගණන් ඔක්කොම පුළුවන් දැන් ගොඩක් දුරටම. ඉතින් අපි හිතනවා තව විභාගෙ ලියන කාලේ වෙනකොට මේ අර සර් කියන තත්ත්වයට යන්න පුළුවන් තත්ත්වයක් තියනවා කියලා අපි දැන් ගොඩක් දුරට හිතගෙන ඉන්නේ ඉතින් හිතාගෙන. මෙයාලගේ තියෙන ඔව් සර් දක්ෂකම තියෙන්න ඕනේ ඉතින් සර් මහන්සියලා උගන්වනවා. එතකොට රෑ නිදි මරාගෙන මේක කරන්නේ. මේ එතකොට සෙනසුරාදරුණ සර් උදේ 8ට පටන් ගත්තම රෑ 12 විතර වෙනකම් වැඩ. එතකොට ළමයිත් ඒක අර රොහේ බලන් ඉන්නේ නැතුව උනන්දුයෙන් බලාගෙන මේ අපිත් උනන්දු වෙලා ඉතින් මේක කරන්න ඕනේ කියන එක තමයි අපේ බලාපොරොත්තු. ගොඩක් ස්තුතියි තාත්තා අදහස් ප්‍රකාශ කරවට අනික් කටියට අක්කල කියන්නේ ඔයාලට විනාඩි 15ක් විතර තියෙන මට ක්ලාස් එක කරන්න ඕනේ අනිවාර්යෙන්ම සර් චානිතගේ අම්මා සර් කතා කරන්නේ සර් ටෙක්ස්ට් එක බබාට තාම හම්බ වෙලා නැහැ ස්කෝලින් ඒක ප්‍රශ්නයක්ද සර් නැත්නම් සර් ටියුට් දෙනවද කොහොමද ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවද ඒක ප්‍රශ්නයක් නෑ අම්මා ටෙක්ස්ට්බුක් හම්බෙන්න ඕනේ නැහැ. කොහොමද දීලා නැහැ තාම. මොකද අප්‍රේල් වලින්නේ වාරය ඉවර වෙන්නේ. අප්‍රේල් වලින් පස්සේ තමයි දරුවන්ට ටෙක්ස්ට්බුක් එක හම්බෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මං ගාව ටෙක්ස්ට්බුක් තියෙනවා. ඒක නිසා ගැටලුවක් එන්නේ නැහැ. ඒක මොනවා හරි තිබ්බොත් මම PDF එකක් දාන්න. හරි සර්. Thank you sir.
කියන්න තව අදහස් ප්‍රකාශ කරන්න අම්මන දත්තයි එතකොට තව කියන්න ඕනි කාරණයක් තියෙනවා මම ඒක ඔයාලා කතා කරන්න ඉස්සෙල්ලා ඉතින් කතා කරන්න ඔයාලගේ දරුවන්ගේ පන්ති ගාස්තු ගෙවපු රිසිට් එක අනේ මට 0.77යි 299.2285 කියන නම්බර එකට WhatsApp කරන්න. සියලු දෙනාම ඒක මට ඒ නම්බර එකට WhatsApp කරන්න. වෙන ඒවට WhatsApp කරන්න එපා. අයත් මම වලට දානවා ඒ WhatsApp කරලා ඒ WhatsApp කරපු ෆොටෝ එකට පස්සේ ඔයාලගේ නම, පාසල, වසර, නගරය ලිපිනේ. නම, පාසල, වසර, නගරය ලිපිනේ ඒ නගරයේ ලිපිනේ ගන්න හදිස්සිය හරි මම ගියොත් කොහේ හරි යන්න ඒ අතරතුර ඔයාලගේ ගෙදරට ගොයි වෙලාවේ හරි ගොඩ වෙන්න පුළුවන් මම දරුවා කොහමද වැඩ කරන්නේ ආයෙත් උන මතක් කරන්න නෙමේ ඒ එන්නේ දරුවා වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න දරුවාගේ පොත් මේසේ කොහමද තියෙන්නේ දරුවාගේ හැසිරීම රටාව කොහමද ගෙදර ඉගෙන ගන්න පරිසරය කොහමද ඒ ටික බලන්න තමයි हतर ගෙදර මුළු හතරේ හිටි. එන්න මට මේ මුල මතකයි. මුල අමතක නැත්තේ නේ. ඒ නිසා සුවිසල් මන්දිරවල ඉඳන් පිටුරු සේක පැල්පතට එනකම් මම හොඳට ඒ කට්ටිය ආශ්‍රය කරන්න දන්නවා. යාළත් එක්ක ඉන්න දන්නවා. මේ එහෙම කෙනෙක් මම. ලොකු කමක් නැහැ. ඒක නිසා මට ඕනේ ඔයාලගේ දරුවන්ට හොඳම දේ දෙන්න සහ එයාලගේ අනාගතය හදන්න. ඒට අමතරව කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැහැ. එතකොට එහෙම කරන්න. එතකොට පන්ති ගාස්තු ගෙවපු අය. එයාලා අය මේ විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නයක් තමයි රෙකෝඩින් ඉන්න. අම්මේ තාත්තේ ඕන තරම් පන්ති තියෙනවා. ඒ පන්තිවල මේ ඔයාලට ජූඩියෝ ඕන එකක ගිහිල්ලා ඒ පන්ති බලන්න පුළුවන්. එහෙම බලලා කවදාවත් දරුවා ඉගෙන ගන්නෙ නැහැ. ඉගෙනස් රෙකෝඩින් සම්බන්ධව සියලු වගකීම SLT ආයතනයට බාර දුන්නා. ඒක නිසා ඔයාලා පන්තියට සම්බන්ධ වෙනවා නම් මගෙත් එක්ක පන්තිය කරන වෙලාවේ සම්බන්ධ වෙනවා. රෙකෝඩින් ඉල්ලන්න එපා. ඉල්ලන්න එපා කියන්නේ ඔයාලා මගේ පන්තිය කට් කරලා වෙන පන්තියකට යන්නනි. නැත්තම් සාමාන්‍ය හේතුවක් නම් කමක් නැහැ. හැබැයි නිතර නිතර රෙකෝඩින් ඉල්ලනවා නෝ. නිතර නිතර රෙකෝඩින් ඉල්ලනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒක නිසා රෙකෝඩින් එකක් බලලා ඉගෙන ගන්න නැහැ දරුවා. එහෙම ඉගෙන ගන්නවා නම් මෙතෙක් කල ඔයාලා ගෙදර අච්චු පොත තියෙනවනේ. අච්චු පොතේ නිදසුන් ගණන් තියෙනවනේ. එහෙනම් නිදසුන් ගණන් බලලාම ඉගෙන ගන්න ඉන්නේ. ගණන් හදන සම්පූර්ණ ක්‍රමීතිය. මෙහෙම සම්බන්ධ වෙන්න. ඉස්සරහට මම මේ සියලු දරුවන්ගේ චක්‍රය 12 ආකාරයකින් පාඩම් කරනවා. ওই විදිහට තමයි වැරටික වෙන්නේ. ඒ අර ඔයාලා මෙහෙම කරන්න කියලා මොකක් හරි එහෙම ක්‍රමයක් තියෙනවා නම් මට කියන්න. මේ විශ්වයමන්දගේ අම්මා ඒ ස්කෝලේ පිරිත් දාලා තිනෝ 12 වෙනකන් දරුවා ඉන්න ඕන අනිවාර්යයෙන්ම. මේ අපේස්කෝලේ පිරිතක් තිනවා මේ අනිවාර්යෙන් ඉන්න කියලා ප්‍රින්සිපල් නියෝග කළ තින්නේ එහෙම වුණත් එක ගන්න බැරි වෙයිද කවද්ද හෙට තමයි සර් පිරිත තින්නේ ඉතින් අනිවාර්යෙන් 12 වෙනකන් ඉන්න කිව්වද අනිවාර්යෙන්ම ඉන්න කියලා තින්නේ සර් මේ මොනවා සම්බන්ධව පිරිත ඉස්කෝලේ උපන් දිනේ සර් ඒකට නේ. ආ ඔයා මට කතා කරන්නකෝ. කොහමද අම්මා මේ රෙකෝඩින් සම්බන්ධ සේරුත් බලතල දීලා තියෙන්නේ SLT ආයතනෙ. ඔව් සර් අපි ඒක කරන්නේ නැහැ මේ අර මේ උමනාම දෙයන් නිසා අර ප්‍රින්සිපල් මැඩම් මේ කරගන්නත් අමාරු වෙන එක නිසා.
अभी बालक मुझे कट मार कर इसे तुम्हारे पास अरे थैंक यू आई मनोज तीन क्या अंडे अबे नोरिंग का औरत कता करें ने नूर अम्मा के निखरी दाता के निखरी कथा करें नूर आए प्रश्न नहीं दे मीग मोसा इंडेगी और कथा करें मटर साली नंबर 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 थैंक यू सर सर ओके अम्मा सर मामा शोशान नतानियल के अम्मा वातलिंग सर यागे सर के क्लास के टे संबंध वेला केटी काले आक दें यागे स्कूल वाले पेपर्स करने वा यार टे गोड़ाक नो तेरे ने गाना या में दवा साले करला तीब्बा यागे लोगु लोकु प्रगति आती है ना ගොඩක් සතුටුදායකයි ඒ ගැන සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා කැපවීමෙන් දරුවන්ට මෙවැනි සේවයක් කරන එක ගැන Thank you සොෂාන්ලගේ අම්මා ඉස්සරහට ලොකු වෙනසක් වෙයි හේතුව මම ඉලක්ක කරන්නේ දරුවා තුලින් ගණන් හැදීම මං ගණන් හදන්න දක්ෂයි මට ගණන් හදන්න පුළුවන් ඕනනම් මම දෙන්නම් සියලු දෙනාටම හදන්න බැරි ගන්න मट दुनिया දෙකයි ඒ දන n ඍණ 1යි d ඕකේ n උක්ත කරන්න කියලා දුන්නු. ඉතින් මම හරිස්චන්ද්‍ර නිසා මං හදලා වෙන්න. ඔහම කියපුවම කට්ටිය කියනවා ඒ සර්ගේ හරි ලොකු ගමනේ කියලා. අනේ නෑ ඉතින් පුළුවන් නේ කියනවා. බැරි නම් බෑ කියලා කියන එක සාමාන්‍ය නේද අම්බලම? ඔව් සර්. එතකොට මේ ඔයාලගේ දරුවොත් නේද වැඩක් කරගන්නේ? හරි. කියන්න තව අදහස් ඉදිරිපත් කරන්න මට ක්ලාස් එක කරන්න යන්න ඕනේ. එතකොට තව ඉන්නවනේ අපි කොළඹ ඉන්නවා කොට්ටාවේ ඉන්නවා මාතර ඉන්නවා ගාල්ල ඉන්නවා එතකොට මෙහෙන් ගියපුවාම පිරිවත්ගොඩ ඒ සයිඩ් එකේ ඉන්නවා කළුතර කතා කරන් නම් දෙසින් කතා කරන් කතා කරන්න දෙයක් නැද්ද එහෙනම් අපි දෙමපෙරැස්සීම අවසන් කරමුද එහෙනම් ඔයාලට මගේ
පන්තිවල ඉස්සරහට සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඒ වෙලාවම ඒ ටයිම් එකම ඒ පන්ති යන වෙලාව E15 හරහා සම්බන්ධ වෙන්න පුළුවන් SLT ආයතනයත් එක්ක ඒක අබන්ධ වෙලා වැඩසටහනක් යනවා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒතර 6 වසරේ දරුවන්ටත් 6 වසරේ අලුතෙන් ඉන්න දරුවන්ට සියලු දෙනාටම කියන්න ඔබ නැවත වතාවක් ටයිම් ටේබල් එක මතක් කරන්න 6 වසර සහ 7 වසර තියෙන ඉරිදට 6 වසර සහ 7 වසර තියෙන ඉරිදට ඒක ආරම්භ වෙන්නේ මේ ඉරිද පන්ති නැති නිසා පෙබරවාරි 6 තුනේ ඉඳන් 5 වෙනකන් 6 වසර 5 ඉඳන් 7 වෙනකන් 7 වසර 8 9 10 11 කියන පන්ති ටික තියෙන්නේ පිළිවෙලට සෙනසුරාදා හවස 4 ඉඳන් 6 වෙනකන් 8 වසර 6 ඉඳන් 8 වෙනකන් 9 වසර 8 ඉඳන් 10 වෙනකන් 10 වසර 10 ඉඳන් 12 වෙනකන් 11 වසර තියරි ඊට අමතරව සතිය දවස් 5 මේ මේ 23 exam එක ලියන කට්ටියට දිගටම යනවා එයාලා 10 11 කියන පන්ති තියරි දෙකටත් ඉන්න ඕනේ එතකොට ඉරිදට නිවාඩු පොයට නිවාඩු 11 වසරේ දරුවන්ට මාසෙ දවස් 30ම උගන්නන පැය දෙක ගානේ එතකොට ඒ සියලු දෙනාගෙන් මම මාසෙකට ගන්නෙ රුපියල් 2000. එතකොට 6 වසරේ ඉන්න දරුවා 11 වසරට ආවා. මම ඒ විදිහටම උගන්වනවා. නිසා මම සාධාරණද අසාධාරණද කියලා දෙමව්පිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අසාධාරණකමක් තියෙනවා නම් කතා කරන්න මට කියන්න සර් ආවෙ කරන වැඩි අසාධාරණ. අදර මම ඒ ගැනත් හිතන්නම්. හැබැයි මම හිතනවා මම පැය 60ක් උගන්වලා තමයි රුපියල් 2000ක් ගන්නෙ. එතකොට බොහෝම අඩු මුදලක් තමයි මම අරන් තියෙන්නේ මම මේ කරන වැඩේට සාධාරණයක් කරලා තියෙනවා මම සාධාරණයි නම් ඔයාලා දෙපාරක් පැකිලෙන්න එපා මගේ පන්ති ගාස්තුව ගෙවන්න ගෙවල රිසිට් පතේ වර මම නිතර නිතර හැමදාම මතක් කරන්න බෑ ඉතින් මට පන්තිය පිළිවෙලක් වෙනවා මේ පෙබරවාරි වල ඉඳන් මම සාමාන්‍යයෙන් පන්තිය පටන් ගන්න පෙබරවාරි මාසෙට පන්ති ගාස්තු ජනවාරි මාසේ අග ගන්න මාර්තු මාසෙට පන්ති ගාස්තු පෙබරවාරි අග ගන්න. ඒකට හේතුව මම නැවත වතාවක් මතක් කරන්න. පන්ති සල්ලි දුන්නාම දරුවා මාසයක් තුළ පන්ති වල රඳවලා තියෙනවා. එතකොට මට උගන්වන්න පහසුයි. පන්ති සල්ලි ගත්තාම මම පන්තිය කට් කරන්නේ නැහැ. පන්තිය කරන්න මම බැඳලා ඉන්නවා. නැත්තම් ඔයාලගෙන් මට බැනුම් අහන්න වෙන නිසා. ওই විදිහට තමයි වැඩසටහන යන්නේ. එහෙනම් මට මැසේජ් එකක් දාන්න අර ලෙෂර් වර්ල්ඩ් යන කට්ටිය 077 664 22 85 ඔය හැම නම්බර එකම මගේ අග නම්බර් දෙක අග නම්බර් 4 1 22 85 1 ඉස්සරහා නම්බර්ස් ටික තමයි වෙනස් වෙන්නේ එහෙනම් ඒ සම්බන්ධ මම හිතනවා දැනුවත් වුණා කියලා එතකොට ගල්ගමුවේ යන කට්ටියට බස් එකට ගාස්තු රුපියල් 500යි වෙන්නේ ඊටු හරියම මම දරනවා මොකද මගේ බර්ත්ඩේ එක නිසා එදාට එන කට්ටියට මට අර ලිස්ට් එක හදාගන්න ඕනේ මොකද මට ඔයාලට gift එකක් දෙන්න හිතාගෙන ඉන්නවා මට ඒක දෙන්න පුළුවන් වෙයි ඒ ලිස්ට් එක හරියටම හම්බුනොත් හැබැයි හම්බෙන්නේ නැතුව කවුරු හරි ආවොත් මම ඒකට අපහසුතාවයට පත් වෙනවා මොකද මේ ප්‍රෝග්‍රෑම් එක ලංකාවේ නම් දෙසින් ළමයි එන නිසා දෙමව්පියොත් එන නිසා මට ඒ සම්බන්ධව යමක් කළ යුතුයි එදාට ලෙෂර් වර්ල්ඩ් එක හෙල්ලිලා දෙන්න ඕනේ ගණිතය නම් හරි කියන ඒ සංකල්පෙන් හෙල්ලිලා තියෙන. හරි. තව කාට හරි අවස්ථාවක් ඕන නම් ගන්න. හරි එහෙනම් අය කියන්න අපිට විශේෂ දෙමව්පිය කවුරුත් නැද්ද වෙන කතා කරන්න ඔයාලට සියලු දේ පැහැදිලිද නිම්රොත් තීක්ෂණ වැලිවේරිය සර් මම මගේ පුතා ගොඩාක් ගණිතයට දුර්වල කෙනෙක්
මම විශ්වාස කරනවා සර්ගේ ක්ලාස් එකට ආවට පස්සේ මගේ පුතා හොඳ තත්යකට එයි කියලා. Thank you. අනිවාර්යෙන්ම වෙනවා. දරුවට දැන් චක්කරේ පාඩම්ද? අම්මා. දරුවට චක්කරේ පාඩම්ද? තීක්ෂණ ළඟේ අම්මා. ඔව් සර් කිය. ඔව්. දැනට චක්කරේ පාඩම්ද? චක්කරේ පුළුවන් සර්. ඔව් චක්කරේ 12සරක් වෙනකන් කඩපාඩම් කරවන්න. ඔයාලා මගේ වීඩියෝ එක බලුවද මේ මගේ වීඩියෝ එක? ඔය සියලු දෙනාම මගේ වීඩියෝ බලුවද? ඔව් සර්. ඔව් ඒකෙදි මම අඩුම කාලෙකින් චක්කරේ කියනවා. එතකොට දැන් අද මම ඔයාලට මේ ඔයාලගේ දරුවන්ට පාඩම් කරන්න තව එකක් කියලා දෙනවා. වර්ග සංඛ්‍යා ඔලේ දරුවන්ට වර්ග සංඛ්‍යා පාඩම් කරගන්න කියන්නේ මෙන්න මේ විදියට 1 4 9 16 25 36 49 64 81 100 121 144 189 196 256 256 289 324 301 400 442 484 529 570 625 670 729 784 841 900 ඔය විදිහට දරුවන්ට වර්ග සංඛ්‍යා පාඩම් කරගන්න කියන්නේ එතකොට 11 වසරේ දරුවන්ට පළවෙනි පාඩම කරන්න පහසුයි. 9 වසරේ දරුවන්ට පයිතගරස් සම්බන්ධය කරන්න පහසුයි. 11 වසරේ දරුවන්ට ත්‍රිකෝණමිතිය කරන්න පහසුයි. 6 7 8 දරුවන්ට සමචතුරස්‍ර වර්ගඵලය හොයන්න පහසුයි. හරිද? ඔය වගේ සියල්ල තියෙන දේවල් මම පොඩ 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 කැටි කරලා දෙනවා. ඒ නිසා ඉන්න දීගු කාලිනෝ මාත් එක්ක අර හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමිට කියනවා වගේ අපි හරියට වැඩ කරලා 100% පේපර් එක ගෙස් කරලා පේපර් එකට වාඩි වුණාම අය බලන්න දෙයක් නැහැ අපි දිනනවාම ඒකන්ත එහෙනම් විඩාව මහන්සි යන්නත් එක්ක කවුද ඕෂදි අක්ක ආවද හෙලෝ සර් ඕකේ අන්න මම තරණිගේ තාත්තා කොළඹ මෝදරින් කතා කරන්නේ ඕකේ මගේ දුව මේ මාසේ ඕලෙල් විභාගයට සහභාගී වෙන්න නියමිතයි. ඒගේ මේ ක්ලාස් එකට දැන් දුව දවස් 3-4ක් වගේ තමයි සම්බන්ධුනේ. ඒකෙදි සර් උගන්නන විදියේ එයා ගොඩක් අඩු මට්ටම තමයි ඉතින් ගණන් සම්බන්ධව. ගොඩක් අසාවෙන් ඒ ගණන් ටික දෙන බව අපිට ගොඩක් තේරෙනවා. උනන්දු වෙනවා. ඒ ගැන ඇයට ස්තුති කරන්න ඕනේ. නදීටි හලංගොඩ මහනුවර නදීටි හලංගොඩ මහනුවර ඔව් සර් නදීටි හලංගොඩ මහනුවර ඔව් සර් ඇහෙනවා සර් කතා කරනවා සර් මයික් ඔෆ් කරගන්න රයිට් අර මොදෙර තාත්තා කතා කරා मोदर दाता हेलो ओके ඉතින් සර් මේ ඇත්තටම මේ ඒ මගේ දුව තරණි එතකොට එයා ඒ ගණන් ටික අදාගෙන දැන් සර් කියන විදියට ඒක ඒ විදියටම ෆලෝ අප් කරගෙන ඒ වැඩ ටික කරනවා සර් ගේ දැක්ක දෙයක් තමයි අපි අර එක විදියක් නැතුව වෙනස් විදියකට ඒ කියන්නේ සින්දුවක් කියලා පොඩ්ඩක් අර ඒ කියන්නේ අපි දැකපු ක්ලාස් එකේ ඒක ආකාරي නෙමෙයි මේක පොඩි යම් කිසි එන්ටර්ටේන්මන්ට් එකකුත් එක්ක යනිසාර ළමයිට උනත් පොඩි මනසට යම් කිසි දෙයක් දැනෙන බව අපිට තේරෙනවා ඒ දේ නිසා ඒ ගැන ඒ විදියට ක්ලාස් එකක් කරන එක ගැන අපි සර්ට ස්තුතිවන්ත වෙනවා. ඉස්සරහට ඔයාලත් සම්බන්ධ වෙන්න ඕනේ. දැන් අපේ ඔය තාත්තලා අම්මලත් සම්බන්ධ වෙනවා, දරුවොත් සම්බන්ධ වෙනවා. ඒකේ හේතුව ඒක ඔයාලා ගොඩාක් දැන් ඔය සමහර කට්ටිය හිතනවා මේ අමතර වැඩක් කරනවා, පාසල් යන්න ඉගෙන ගන්න විතරයි. ඒ දරුවා ක්‍රීඩා කරන්න ඕනේ නැහැ. ඒ දරුවා කැඩටින් කරන්න ඕනේ නැහැ. ඒ දරුවා පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි අපි රස්සාවක් අරගෙන ඒ රස්සාවට ගියපුවාම ඒ රස්සාවෙන් අපිට දෙනවා මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න. අන්න ඒකට තමයි A level කරන්න ගියපුවාම A level වලට ගියපුවාම කණ්ඩායම් ව්‍යාපෘතියක් සහ කේවල තමන් තනියම කරන ව්‍යාපෘතියක් හදලා ඉදිරිපත් කරන්න ඕනේ.
අන්න එතකොට තමයි දරුවා ඒකින් යම් දෙයක් ගන්න. ඉතින් මනෝවිද්‍යාව අනුව අපි දන්නවා ඉස්කෝලේ පීරියඩ් එකක් වෙන් කරලා තියෙන විනාඩි 40කට විනාඩි 40කට සීමා වෙන්න වෙන් කරන්න හේතුවක් තියෙනවා. හැබැයි අපි මේ වගේ පැය දෙකක පන්තියක් කරගෙන යනකොට ඒ පන්තිය කාන්සිය විඩා ඒ සියල්ල මේවා කරන්න නැති කරගන්න අපි අනිවාර්යෙන්ම ඒ සම්බන්ධ මොටිවේෂන් එකක් ගන්න. ඒ මොටිවේෂන් එක ගන්න එක තමයි අපි සින්දුව කි කරන්නේ. හොඳයි තාත්තා අදහස් ප්‍රකාශ කිරීම. අපි වාඩ ගොඩක් කරු කරනවා. ඒ වගේම ඔබේ දරුවටත් වරදින්න විදිහක් නැහැ. මොකද ඉගෙන ගන්න හරිචන්ද්‍ර සර්ගේ නිසා අපි සියලු වගකීම් මම ගන්න. සර්. ඔව්. තනදු ආවද මහන්සිද? आदरे අත මයි මාතන්නේ නොකියුවේ ආදරේ සඳේ මං කෙසේ කියම්ද ඉතේ තියන ඒ ආදරේ මාමත් කෙරුවා කියා ඔබ දුටුදාම් නිතේ වේදනා ඉවෙන්නේ ඔබේරු නිසා හිතපා වෙලා දුර ගියා පෙම් වර්ෂ වහී මාතෙමා සිත සංකා නිවී යයි මෙදා සංසාරිනී මකේ नन्ना तुनन्ये मामना हिनये ओब इन्नवावके संसारिनी मके नन्ना तुनन्ये मामना हिनये ओब इन्नवावके दे दुन्ने पवन ति सुभा रूपे हंगिन्ने ओबे लंग तमा कुलुंदुले माके प्रेमादरे नेकवारे बंदे हदवते पिम वर्षा वही मातमा सित संका निवी मिदा संसारिनी मके नन्ना दुनन्निये मामवना हीनये ओब इन्न वावके संसारिनी मके नन्ना दुनन्निये मामवना हीनये ओब इन्न वावके ලස්සනයි සඳු ඒ හඬ හරි ප්‍රබලයි සඳු අහගෙන ඉන්න හිතෙනවා ඕන වෙලාවක් අපි ඔයාවත් බලාපොරොත්තු වෙනවා ජනවාරි 30 ලෙෂර් වර්ල්ඩ් එක අහා අනිවාර්යෙන් එනවා සර් අනිවාර්යෙන් අනිවාර්යෙන් හරි ඔයාලා පොඩ්ඩක් මේ අනේ පුළුවන් කට්ටිය වීඩියෝ ඔන් කරන්නකො මට ඔයාලගේ අම්මලා තාත්තලා සහ ඔයාලා බලන්න ඔයාලා හැමෝම මම බලනවානේ මට ඔයාලව බලන්න අවස්ථාවක් නැහෙනේ. ඉතින් මේ පුළුවන් නම් ඔයාලට හැකියාවක් තියෙනවා නම් වීඩියෝ එක ඔන් කරන්න මම ඔයාලව මේකෙන් බලාගෙන යන්නම්. ආකාවින්දේ ඉන්නවා, සඳුනි ඉන්නවා. සඳුනි අනිවාර්යෙන් එන්න ට්‍රිප් එක යන්න. අනුරාධපුරේ ඉඳන් ගල්ගමුඩ තියෙන කිලෝමීටර් 44. කවින් මතුගම රයිට්. හරි. චානු විජේරත්න. අම්මා දුත නැද්ද යාගේ?
ආසයි වල බලන්න. ලස්සන ෆැමිලි ටිකක් ඉන්නේ. හිමාෂා හිමාෂා දෙවමිනි හබරණ. හොඳයි. අපි බොලොන්නරුව යන ගමන් සීගිරි පාසි කුඩා යන ගමන් හබරණ එන්න. ජුනාලි ජුනාලි කැලණිය. රයිට්. මල්ලිත් ඉන්නවා සර්. ආ කොයි වෙන්නද? ආ ලස්සන කොල්ලෙක් ඉන්නවා. 6 වසරට. හරි හරි. ශෂෝර් වත්තල හොඳයි. රයිට්. අනිත් කෙනෙක් බලන්න. ඔළුව දාන්න හරියට මූණ බලන්න මට. ජුනාල් ජුනාල් කළුතර. හොඳයි. නෙත්මි කිරිපත් කොට නෙත්මි අම්මද ඉන්නේ පිටිපස්සේ. ඔව් සර්. ගන්න ඉස්සරහට ගන්න ඉස්සරහට ගන්න. අම්මා ඔලාගල ගන්න. හරි. අදීෂ ඉෂාන් මිනුවන් කොට. හරි. අම්මා ඉන්නව නේද? මොකද දඩාර පුතු දෙන්නෙක් නෑ ඉන්නේ. දෙව්මිනි දෙව්මිනි සත්සරණ කිරිබත් වලට හොඳයි හොඳයි හරි හංසන හංසන කළුතර අපි එන්න කළුතර බෝධිය වඳින්න එනකොට මලීෂ හෝමාගම අම්ම නැද්ද පුතේ මල්ලිද ඉන්නේ ළඟ තරණි කලම්බෝ තරණි ඉන්නවනේ අම්මයි තාත්තයි දෙන්නම ළඟ ඉන්න හොඳයි ඔෂිනි උපාධ්‍යා දෙමට ගොඩ හරි ඉන්න අම්මා ඉන්නව කවුද ඉන්න සේර පෙන්නන්න ආච්චි දුවන ආච්චි දුවන ආච්චිලා තෙන්නේ කියන්නේ අමය කවදත් අම්මා ළඟින් අමයයි අම්මයි එකට මේ ෆෝන් එකට ගන්න අමාරු එහෙනම් මේ කැමරා පහක්වත් තියන්න ඕනේ ළමයි ළමයි සුනිත් සුනිත් සෙනුත් 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 නෙදුස්ක රයිට් හොඳයි අම්මත් එක්ක ඉන්නවා මහේෂි ගම්පහ හරි උත්තමී ඔන් ඔළුවෙන් හිටගෙන ඉන්නේ හරි නෙත්මා වීරකෝන් නෙන්ඩි කවිදු නිම්සර ඉන්නවා එතකොට හරි පුළුවන් කට්ටිය වීඩියෝ ඔන් කරානේ සතුටුයි ඔයාලා දැකීම ගොඩක් ආඩම්බරයි ගොඩක් අය ඉන්නවා ඉතින් ඔයාලා එන්න සියලු දෙනාම විවෘත ආරාධනාවක් තියෙන්නේ ලෙෂර් වර්ල්ඩ් එකට එන්න මේ සල්ලි නැත්තම් එන්ට්‍රස් එක රුපියල් 200යි ඒක මං ගානේ දෙන්න එන්න ලෙෂර් වර්ල්ඩ් එකට මේ එදාට මගේ බර්ත්ඩේ එක මගේ ජීවිතේ සැහැර වෙනස් වෙන බර්ත්ඩේ එකක් ඔයාලත් එක්ක මට සමරන්න හම්බ වෙනවා නදුන් රයිට් අම්මත් එක්ක ඉන්නවනේ මහනුවර නදිත ඉන්නවා රයිට් හොඳයි කෙමිත කුරුණෑගල කුරුණෑගල කොහෙද පුතේවා කමිද නිම්සර මාරු වෙනවා මෙයා එක එක නම මේවා කරනකොට මාරු වෙනවා කෙමිත කුරුණෑගල කොහෙද කෙමිත තෝරේයි තෝරේ උදේ මම උඩවල් වල බෝඩ් දාලා හිටියේ හරි එහෙනම් මේ සිළු දෙනාටම ආයුබෝවන් පන්ති ටිකට ඉස්සරහට සම්බන්ධ කරන්න ඔයාලගේ දරුවන්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේක හොඳට මතක තියාගන්න දරුවන්ටත් මම කියන්නේ සමහර දරුවෝ අම්මත් එක්ක රණ්ඩු වෙනවා තාත්තත් එක්ක රණ්ඩු වෙනවා ඊළඟ ස්ටෙප් එකේ වෙනස් දෙයක් කරන්න හිතෙනවා
ඒ හිතන මොහොතේ ඊළඟ මට කෝල් එක ගහන්න 071 666 2285 නම්බර එකට මට කෝල් එකක් ගන්න. ඒකට මම හොඳම උදාහරණේ මොහමඩ් රිෆා. මොහමඩ් රිෆා ඉන්නවද? මොහමඩ් රිෆා? මොහමඩ් රිෆා ඔයාලට උන සිදුවීමක් කියන්නකෝ. මොන සිදුවීමක් මස්සේ? අයියෝ මේ එක ගමනක් අපේ සිද්ධි කියන්නේ කවන්න නැහැ නේද? मतक उदाहरण बेल तीब नंगी नंगी कौर आश्रय तिब्बना එයාට ඊළඟ ස්ටෙප් එකේ ජීවිතේ නැති කරගන්න යන්න හිතනකොට කාට හරි කතා කරන්න අවස්ථාවක් හම්බුණා නම් අනේ එයා අද ජීවතුන් අතර ඒකින්ද අම්මලා තාත්තලාට වෙන්න පුළුවන් දරුවන්ට වෙන්න පුළුවන් අදිසි තීන්දුව తీරන ගන්නපා ඊළඟ ස්ටෙප් එකේ ගහන්න 071 666 2285 කියන නම්බරයට කෝල් එකක් ඔයාලට ඔයාලගේ ජීවිතේ නැති වෙන්න දෙන්නේ නැහැ මං හරිද ඒ වගේම ගණිතය සම්බන්ධ ඕන ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරන්න මේ කියන්නේ සියල්ල දත් කියන එක නෙමෙයි මට යමක් ගණිතේදී කරන්න පුළුවන් වෙයි උදාහරණයක් විදියට ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් තිබ්බා මේ ඊය පෙරේදා ඒකට ගොඩක් කටියේ බැනලා දාලා තියෙනවා ඒ වගේ ප්‍රශ්නයක් විසඳ ගන්න බැ නම් ශිෂ්‍යත්ව කියන එකේ තේරුමක් නැහැ කොහොම මම කියන්නම් කූරු තුනක් තියෙනවා මේ වගේ කූරු තුනක් තියෙනවා මෙහෙම කූරු තුන තියෙන්නේ මේ කූරු තුනේ එක පැත්තකට දාලා තියෙනවා ලොකුම පඩියක් දාලා තියෙනවා हरिमलेसी अपराधे शिष्य ඒක නිසා මේ ඒ සම්බන්ධව දැන් ඔය ශිෂ්‍යත් ලියපු ළමයි ඉන්නවනේ ප්‍රශ්නේ තිබ්බද නැද්ද කියන්න දන්නවා දැන් උන් ඊට පස්සේ මේ අනේ මගේ වැරදුනානේ කියලා අඬන්න පටන් ගන්න එපා හරි එහෙනම් සියලු දෙනාම විවෘතාර්ථ මේ ආරාධනාව පිළිගන්න ඒකම අනේ කරුණා කරලා මේ 071 666 2285 කියන නම්බරයට මැසේජ් කරන්න එපා මේ ඔයාලගේ රිසිට් එක මැසේජ් කරන්න 071